එතෙන් කොම්පිටිෂන් එකට අප ළමයි එක්කෙනා දෙන්න බිමට කලන්ත දාලා වැටෙනකොට ආරිනොත් ගිහිල්ලා බලනවා මොකද මේ එකපාරටම සිද්ධ වුනේ කියලා. ඒ අතරෙදිම කෑ ගහනවා ස්කූල් එකේ ඉන සෞඛ්‍ය සේවිකාවකට කවුරු හරි කතා කරන්න කියලා. හැම ළමයෙක්වම එක් මිනිටම හොස්පිටල් එකට අරගෙන යමු කියලා කියනවා. අනෙක් පැත්තෙන් ආරෙන් කෝල් එකක් අරගෙන කියනවා පුළුවන් තරම් ඉක්මනටම පක්දණ්ඩිය ප්‍රයිමරි ස්කූල් එකට ඇම්බියුලන්ස් එකක් එවන්න කියලා. එකක් නෙමෙයි එයාලට පුළුවන් තරම් ඇම්බියුලන්ස් එවන්න කියලා තමයි ඔහු කියන්නේ. ටික වෙලාවක් යනකොට චිනීත් කලන්ත දාලා බිමට ඇදගෙන වැටෙනවා. එම්ලි කෑ ගහනවා චිනී කියලා. ආරෙනුත් දුවගෙන එනවා චිනී ගාවට. එම්ලි පුළුවන් තරම් ඉක්මනටම ස්කූල් එකේ ගේට්ටුවත් අරගෙන ළමයිට කෙනියට ගන්නවා. ඇම්බියුලන්ස් වලට ටක් ටක් ගාලා ළමයින්ව පටවනවා. අතරෙදි මාලනීගේ සංඝය ඒ කියන්නේ බස්කේ ටයිම් එකට අලුතින් ජොබ් එකක් ගන්න ඕනේ කියලා ඇප්ලිකේෂන් දාලා තිබුණු මනුස්සයා මේ හැම දෙයක්ම වීඩියෝ කරනවා. ජොබ් එක ගන්න කලින් මාලනී ඔහුට පවරපු වැඩේ තමයි මේක. ඔහු කෑ ගහලා කියනවා ඉක්මන් කරන්න ඉක්මන් කරන්න අපි පස්සේ හොයාගමු මේ ළමයි කොහොමද එකපාරටම මේ විදිහට අසනීප වුණේ කියලා. ඒ වෙලාවේදී මාලනී කෑ ගහලා කියනවා මං ඔයාලට කියන්නම් කොහොමද ළමයි ටික අසනීප වුණේ කියලා. මෙතෙ පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා. මේ මාලනී පන්තන්ඩියවල එම්ලේ ඔයා මට මේ ගැන කිව්වේ නැහැනේ. මාලනී කියනවා මෙතනදී ඔයාලගේ හැම ළමයෙක්ම එකපාරටම අසනීප වුණේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි මෙන්න මේ ලඩු කෑවට පස්සේ. මෙතන ඉන්න මිනිස්සු ලඩු ගෙනපු මනුස්සයෙක්ව අල්ලගන්නවා. ඔහුට බනිනවා. හැබැයි ඒ මනුස්සයා මේ චෝදනාව එල්ල කරන්නේ එම්ලිට. මේ නරක වෙච්ච ලඩු ගෙනලා තියෙන එම්ලි කියනවා. එම්ලි කෑ ගහනවා. ඔයා මොනවද කියන්නේ? මම මුළු රෑම මහන්සි වෙලා අලුත්ම ලඩු තමයි ළමයින් වෙනුවෙන් හැදුවේ. ඒ වෙලාවේදී මාලනී කියනවා. බොරු කියන්න හදන්න එපා එම්ලි. ඔයා මේ විදිහට නරක වෙච්ච ලඩු හදලා දීලා තියෙන්නේ අනෙක් ළමයින් වසනීප කරලා දාලා චිනීව විතරක් මේ තරගෙන් දිනවන්න ඕන නිසා. හැබැයි තින් දැන් මේ ලඩු ටික කොම්පිටිෂන් එකෙන් පස්සේ බෙදපු නිසා චිනීත් මේවා කාලා අසනීප වුණා. එම්ලි කියනවා නෑ කොහෙත්ම නෑ. ඔයා මේ මොනවද කියවන්නේ? මෙතන ඉන්න ගෑනු කට්ටිය කෑ ගහනවා. එම්ලි කියන්නේ මහා යක්ෂණියක්. මෙයාගේ ළමයා වෑන් එකෙන් එළියට ගන්න. ඉතින් මේ මිනිස්සු දෙක එකතු වෙලා චිනීව එළියට ගන්නවා ඇම්බියුලන්ස් එකෙන්. චිනීත් ඉන්න සිහිය නැතුව එම්ලි මේ මිනිස්සු ඉස්සරහා වැඳ වැටෙනවා. මේ දේ කරන්න එපා කියලා. මේ වෙලාවේ එම්ලි යනවා මාලිනී ගාවට. ගිහිල්ලා කියනවා මාලිනියක් යන්නේ මට උදව් කරන්න. මොකද මේ චිනී අපේ. එහෙම කියලා එයා කටවහ ගන්නවා. මාලිනීට පස්සේ කියනවා ඔෆ්කෝස් එම්ලි මං අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරනවා. පුළුවන් හැම විදිහකටම ඔයාට උදව් කරනවා. හැබැයි ඔයාට තියෙන එකම එක දෙයක් කරන්න. මේ ලෙටර් එකේ සයින් කරලා දෙන්න. ඔයා බාස්කට් ටයිම් එකෙන් සමාව ගත කියලා සයින් කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ. එම්ලි කියනවා ඒ කියන්නේ මේ අහිංසක දරුවන්ගේ ජීවිත මේ තරම් ලොකු අවධානමකට දැම්මේ ඔයාද? මල්ලි කියනවා මේ මම නම් නෙමෙයි. ඔයාම තමයි ඒ දේ කරන්න මම පෙළඹෙව්වේ. මම ඔයාට මේකෙන් එළියට එන්න පාර පෙන්නුවා විතරයි. ඒ නිසා කරුණාකරලා මේකට සයින් කරන්න. ඔයාට වැඩිපුර වටින්නේ ඔයාගේ මහන් තත්ත්වකමද එහෙම නැත්නම් මේ ළමයාද? මල්ලි එම්ලට පෑන දෙක් කරනවා. ඇය කියනවා මට චිනී තරම් වෙන කිසිම දෙයක් වටින්නේ නැහැ. ආරෙන් මේ වෙලාවේ තමයි ඔහුගේ වාහනේ තරගෙන මෙතෙන්ට එන්නේ. එම්ලි මේ ලෙටර් එකේ සයින් කරන්න හදද්දිම ආරෙන් නැවෙලා කෑ ගහනවා එම්ලි කියලා. ඉතින් ඇය සයින් කරන එක පැත්තක දාලා චිනී ළඟට දුවගෙන යනවා. චිනීව ඔසගෙන ඇය ආරෙන්ගේ කායක ඇතුළට නගිනවා. මෙතෙත් එහා පැත්තෙන් නගිනවා. මල්ලි කල්පනා කරනවා මිස්ටර් ආතෝන් ඔයාව හොස්පිටල් එකට නම් එක්කරගෙන ආවේ. හැබැයි එම්ලි මං ඔයාව ගිහිල්ලා ඇරලවන්නේ ජේල් එකට. හොස්පිටල් එකට ගියාට පස්සේ ගමේ ඉන්න මිනිස්සු එම්ලිට කෑ ගහනවා. ඒ අතරේදී ඩොක්ටර්ලා කියනවා චිනී කියන දරුවගේ තත්ත්වය ගොඩක් බරපතලයි කියලා. ඇය ලේවමනේ කරපු නිසා ඇයට මේ වෙලාවේදී ලේ දෙන්න ඕනේ කියලා තමයි ඩොක්ටර් කියන්නේ. එම්ලි හොඳටම බය වෙනවා. ඩොක්ටර් කියනවා මේ ළමයින්ට කෑම විශ්වීමක් වෙලා තියෙන නිසා අනෙක් ළමයින්ක් ටික වෙලාවකට පස්සේ අපෝ යථා තත්ත්වයට පත් වෙයි කියලා. හැබැයි තින් චිනීට මේ වෙනකොට ලේ දෙන්න ලෑස්ති කරගන්න ඕනේ කියලා ඔහු කියනවා. ඇගේ ජීවිතේ බේරගන්න නම් පුළුවන් ඉක්මනටම ලේ දෙන්න ඕනේ කියනවා. එම්ලි කෑ ගහනවා ඩොක්ටර්ට. ඔයා ඩොක්ටර් කෙනෙක් නේද? ඔයා කොහොමද ඔය වගේ දේවල් කියන්නේ?
මොනහරි දෙයක් කළ මගේ චිනීව බේරගන්න. ආරෙන් කෑගහනු එමලිට රිලැක්ස් වෙන්න කියලා. ඕ කියනවා ඩොක්ටට. එමනම් ලෙදන වැඩේ පටන් ගන්න. ඩොක්ටර් කියනවා අපිට චිනීගේ බ්ලඩ් ග්‍රෝප් එකෙන් ලේ අපේ හොස්පිටල් එකේ හොයාගන්න අමාරුයි. ආරෙන් අහනවා මොකදගේ ලේ වර්ගය? ඩොක්ටර් කියනවා බී නෙගටිව් කියලා. ආරෙන් කියනවා ආද වෙලාවට මගෙත් ලේ වර්ගය එකම තමයි. ආරෙන් කියනවා අම්මේ ඔයා බය වෙන්න එපා. මං චිනී එක ඉන්නවනේ. ඒ වගේම චිනීව ඉක්මනටම සනීප කරගන්නවා. එම්ලේ අපහු අඬනවා. ඒ අතරේදී රාතෝ ඩවුස් එකේ ජක්කු යනවා සුන්දර ගාවට. සුන්දර අහනවා පේන විදිහට ජක්කු දුකෙන් වගේ ඉන්නේ ඇයි කියලා. ජක්කු කියනවා ඔහුට චෝටි බඹෙක් ඕනේ කියලා. ඒ නිසා තමයි ඔහු මේ දුකෙන් ඉඳලා තියෙන්නේ. ජක්කු කියනවා නංගි කෙනෙක් වුණත් මල්ලි කෙනෙක් වුණත් කමක් නැහැ. ඒක ඔයාලා දෙන්න තීරණය කරන්න. මට ඕන කරන්නේ චෝටි බඹෙක් විතරයි. ජක්කු මෙතෙන්ට එනකොට සුන්දර හිටියේ ඔහුගේ රෙස්ටුරන්ට් එකේ වැඩ වගයක් බලන ගම. සුන්දර කියනවා මම මේ රෙසිපි වගයක් බල බල හිටියට අපේ ජග්ගු ඉල්ලන්නේ වෙනමම ඩිෂ් එකක්නේ. ජග්ගු කියනවා අර්පිතාටත් අම්මේ අපේ යාළුව හැමෝම සෙල්ලම් කරන්නේ යාළගේ නංගිල මල්ලිලත් එක්ක. ඒ නිසා ඔයාලා දෙන්නත් මට හවස් වෙනකොට නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි දෙන්න ඕනේ. සුන්දරට නම් හිනා මේ කතාවට. හවස් වෙනකොට සුන්දර ජග්ගුට කියනවා ඒ තරම් ඉක්මනටම චෝටි බබෙක් වගේ එන එක අමාරුයි. ජග්ගු අහනවා හරි එහෙමනම් ඒකට තව කොයි තරම් නම් වෙලාවක් යාවේද? අනෙක් පැත්තෙන් ඩොක්ටර් ඉම්ලිට කියනවා දෙවිය ඔයාගේ කන්න ලවට ඇහුම් කන් දීලා මේ වෙනකොට ශිනීන අවදානම් තත්ත්වය පහු කරලා. ඉම්ලි කියනවා තෑන්ක් යූ ඩොක්ටර්, ඔයා මට කරේ කියලා නිම කරන්න බැරි තරම් ලොකු උදව්වා. ඉතින් ඩොක්ටර් කියනවා මට නෙමෙයි මිස්ටර් රාතෝට ඔයා තෑන්ක්ස් කරන්න. ආරෙන් නැගිටින්න හදද්දී මෙතේ කියනවා මතේ ඔයා ටිකක් විවේක ගත්තොත් තමයි හොඳ. ආරෙන් කියනවා මං හොඳින් අම්මේ බය වෙන්න එපා. ඒ අතරේදී ගමේ ඉන්න මිනිස්සු ටික හොඳටම කේන්තියෙන් ඉම්ලිව හොයාගෙන එනවා. මේ මිනිස්සු කෑ ගහනවා ගමේ ගෞරවයටත් ඉම්ලි කියන ලොකු කැලලක් කියලා. ඒ වගේම අපරාධකාරියා කියලා කෑ ගහනවා. මේ මිනිස්සු කියනවා අවුරුදු පහකට කලින් මෙයා මෙහාට ඇවිල්ලා හැංගුණා. දෙවියෝ තමයි දන්නේ මෙයා තව වෙන මොන මොන අපරාධ කරලද කියලා. තව ගෑනු කෙනෙක් කියනවා මට නම් මෙයා මොනා කරත් කමක් නැහැ. ඒත් මේ ගෑණි අපේ දරුවන්ට මොකද මේ කරේ? ඉම්ලි කියනවා ඩොක්ටර් කිව්වනේ දරුවා ටික ඉක්මනටම සනීප වෙනවා කියලා. මේ ගෑනු කට්ටියයි පිරිමි කට්ටියයි හැමදෙනාම ඉන්නේ කලබල වෙලා. මෙයාලා කියනවා ඉම්ලිට කට වහගන්න. අපි තමන්වද ඉතුරු කරන්න. ආරෙන් ඉස්සරහට වෙලා ඉම්ලිව කවල් කරනවා. ඔහු කියනවා දැන් ඇති. මං දන්නවා ළමයි වේදනාවෙන් ඉන්න එක දෙමෝපියන්ට දරාගෙන ඉන්න අමාරුයි. ඉම්ලි ඔයාලගේ ළමයින්ව මේ තත්ත්වයට පත් කරා කියන එක මං පිළිගන්නවා. මෙයාගේ අතේ තමයි වැරද්ද තියෙන්නේ. ඉම්ලි අහනවා මගේ ගමේම ඉන්න දරුවන්ට ඇයි මං මේ විදිහ කරදරයක් කරන්නේ? මං කිසිම වැරැද්දක් කරේ නැහැ. ආරෙන් කියනවා හැමදාම වගේම ඔයා ගාව එකට කිසිම සාක්ෂියක් නැහැ. ඉම්ලි කියනවා මං මගේ නිර්දෝෂීභාවය ඔප්පු කරනවා. එතකොට ආරෙන් කියන්නේ හරි එහෙමනම් ඔප්පු කරලා පෙන්නන්න. මට හරි මෙයාලට හරි ඒක ඔප්පු කරලා පෙන්නන්න. දැන් ඉතින් නීතිය තමයි ඔයාගේ දෛවය තීරණය කරන්නේ. ඒ අතරදි මාලනී කල්පනා කරනවා ඕ මයි ගොඩ් ආරෙන් මටත් වැඩිය පියවරක් ඉදිරියෙන් ඉන්නේ. එයා යාගේ පලිය ගන්න මටත් වඩා ගොඩක් දුරට හිතලා මට ඕන කරේ අර ලෙටේකට මෙයාගේ අත්සන ගන්නනේ. හැබැයි ඉතින් ආරෙන් හදන්නේ කෙලින්ම මෙයාව හිරේට දාන්න. ආරෙන් එකපාරටම කතා කරනවා ඔෆිසර් ඇවිල්ලා මෙයාව ඇරෙස්ට් කරන්න. ඉතින් පොලිසියෙන් ආවට පස්සේ ආරෙන් මතක් කරගන්නවා මල්ලි ඇවිල්ලා ඔහුට මොනවද කිව්වේ කියලා. ආරෙන් අහනවා මිසස් චතුර්වේදී ඔයා මෙතන? මල්ලි කියනවා මිස්ටර් රාතෝත් මං මෙතනට ආවේ ඔයාට දෙයක් කියන්න. මමත් මංවත් ඔයාවත් මෙහෙ නැවතිලා ඉන්න එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඉම්ලි අනිවාර්යයෙන්ම මේ ලෙටර් එක සයින් කරන්න ඕනේ. ආරෙන් අහනවා ඔයා හදන්නේ ඉම්ලිව බලෙන් පොළඹව ගන්නද? මල්ලි කියනවා වැරදි ප්‍රශ්නයක් මිස්ටර් රාතෝත්, ඔයා අහන්න ඕනේ ඉම්ලි මොනවද කරලා තියෙන්නේ කියලා. ඉම්ලි තමයි මේ ළමයි නරක් වෙච්ච කෑම කන්න හේතුව. මල්ලි කියනවා මං ගාව එකට සාක්ෂි තියෙනවා. මං දන්නවා ඉම්ලි හිතාමතාම තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ආරෙන් අහනවා කොහොමද එහෙම දෙයක් සිද්ධ වෙන්නේ? මල්ලි කියනවා මිස්ටර් රාතෝත් ඔයා දේ ප්‍රශ්නේ මගෙන් අහන්නේ. ඔයා හැමෝටම වැඩිය හොඳට ඉම්ලි ගැන දන්නවා ඇතිනේ. ඉම්ලි පොඩි දරුවෙක් හැසිරෙන්නේ
කිසිම වගකීමක් නැති විදිහට කියලා ඔයා දන්නවනේ. ආරෙන්ට මතක් වෙනවා පරණ සෙඳවීම. චිකුව නැති වුනේ එම්ලගේ වැරද්දෙන් නේද කියලා ඔහු මතක් කරගන්නවා. මාලනී කියනවා I'm sorry Mr. Athon. ඒත් ඉතින් අපි දෙන්නටම බැරි වුණා. අපේ ළමයින්ව බේරගන්න. මං හිතනවා දැන්වත් ඒකට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා. එම්ලට එයාගේ දනුවම හම්බ වෙන්න ඕනේ. මාස්කර් ටයිම් එකට එයා කරපු දේවල් වලට, ඔයාට එයා කරපු දේවල් වලට, ඒ වගේම මට එයා කරපු දේවල් වලට. එයා ළමයින්ගේ ජීවිත සෙල්ලමකට ගන්න එක නවත්තන්නේ කවදද? එම්ලට මේකට දනුවමක් හම්බ වෙන්න ඕනේ. පහුගිය වතාවේදී නම් එයා ඔයාගෙන් පැනලා ගියා. හැබැයි මේ වතාවේදී එයාට මේ දනුවමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මිස්ටර් ආතෝට්. එයාට මේ ලෙටර් එකට සයින් කරන්නත් සිද්ධ වෙනවා. පොලිසිය කට්ටියවට පස්සේ තමයි ආරෙන් මේ සම්පූර්ණ සිදුවීම මතක් කරගත්තේ. එම්ලේ ආරෙන් දිහා බලාගෙන මඬන මෙතනින් යන්නයි මේ හදන්නේ. ඇය යනවා නෙමෙයි පොලිසිය කට්ටිය බලෙන් ඇව එක්කරගෙන යනවා. අනෙක් පැත්තෙන් නේලාන්ටි කකියප දේවල් අහගෙන ඉඳලා ජගට කියනවා. අහන්නක පොතේ අර පිස්සු ගෑනේ අවුරුදු පහකට කලින් පිස්සුවක් නැටුවේ නැත්නම් ඔයාගේ සහෝදරයා තාමත් මේ ලෝකේ ඉන්නවනේ. ඒත් ඉතින් හරිම දුකයි. ඔයාට සෙල්ලම් කරන්න සිද්ධ වුණේ තනියම. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.